උණුසුම් පුවත් ලදසනින් ගෙන එන අපේ පුවත් YouTube channel ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබෙන උණුසුම් පුවතක්. ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළ පුද්ගල කමිටුවට පූර්ණ කාර්යභාරයක් පැවරී තිබෙනවා. මෙවන් මහා පරිමාණ ජාතික විවසනයක් නැවත ඇතිවීම වළක්වා ගනු සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කර ඇති පරිදි පාර්ලිමේන්තුව අධිකරණය නීතිපති දෙපාර්තමේන්තුව ආරක්ෂක හමුදා රාජ්‍ය බුද්ධි අංශ ප්‍රමුඛ විවිධ ආයතන සහ බලධාරීන් ගතයුතු පියවර ඇතුළු समस्त क्रियादामय हंदुना गनीम सह निर्देश क्रियात्मक किरीम एहि प्रधान स्थानय गन्नवा मेकी निर्देश सार्थकव क्रियात्मक किरीमट तनि आयतनयकट नोपिलिवन पास्को इरिदा प्रहारय विमर्शनय कल जनाधिपति परीक्षण कमिशन सभाव 2019 दी पत्कन लद्दे पसुविय रजय विसिन පාස්කු ඉරිදා ප්‍රහාරයේ ජාතික ආරක්ෂාවට හා ස්ථාවරත්වයට ආර්ථිකයට ආගමික සහජීවනයට හා සමාජ ජීවිතයට අතිශය අනර්ථකාරී බලපෑමක් කළ සිදුවීමක් බව වත්මන් රජය නිගමනය කර තිබෙනවා. ඊට මුල් වූ පසුබිම රටේ සාදීනත්වයට හා ස්ථාවරත්වයට හානිකර බාහිර මැදිහත් වීම වලටද ඉඩ ප්‍රස්තාව විවෘත කරනවා. ශ්‍රී ලංකා රාජ්‍ය ඇතුළත සාමය සහ ආරක්ෂාව මෙන්ම ආර්ථික සමෘද්ධිය සහතික කිරීමට නම් මෙවැනි අන්තවාදී ප්‍රචණ්ඩත්වයක් නැවත ඇතිවීමට තිබෙන සියලු ඉඩකඩ අනුරාලිය යුතුය. ඒ සඳහා ආගමික අන්තවාදය සඳහා ඒහා බැඳුණු ත්‍ෂ්ටවාදී ප්‍රචණ්ඩත්වය ජන කොටස් අතර වෛරය අවුලවන ප්‍රකාශ මෙබඳු කණ්ඩායම් වලට විදේශ අරමුදල් ලැබීම මුළුමනින්ම නතර කිරීම අවශ්‍ය වන බව පැවසුවා. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේදී නිර්දේශ අනුව චූදිතයන්ට නඩු පැවරීම සහ විභාග කිරීම සම්මත යුක්තිය පසිඳලීමේ පරිපාටිය ප්‍රකාරව සිදුවනු ඇත. ඊට මැදිහත් වීමක් පාර්ලිමේන්තු කමිටුවෙන් අපේක්ෂා නොකෙරේ. පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවට අනුව අලුතින් නිර්දේශ එකතු කිරීම සහ එක් කිරීමද කමිටුවට අයත් නැති බව වාර්තා වුණා. සත්‍ය එසේ වුවද පාර්ලිමේන්තු කමිටුවේ කාර්යභාරය පිළිබඳ වැරදි මතයක් සමාජගත කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටිනවා. මෙවැනිම උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීමට අපේ පුවත් YouTube channel එක subscribe කර සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න.